විශාල වර්ෂාවක් මැද්දේ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ තංගල්ල නගරයට ඇවිල්ලා අපිට පෙන්නුම් කරන්න යන කවරක්වත් නෙවෙයි. එළබෙන සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ජයග්‍රහණය සහතික බව. මෙතන ඉන්න බොහෝ දෙනා මීට කලින් ඡන්ද දැකලා තියෙනවා, ඡන්ද දීලා තියෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනා මීට කලින් ආණ්ඩු හදලා තියෙනවා, ආණ්ඩු පෙරලා තිබෙනවා. හැබැයි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට එන්නේ හුදු ආණ්ඩු පෙරලියක්, හුදු නායකයන්ගේ මාරුවක්, හුදු ඡන්දයක් නෙවෙයි. මේ රට වෙනස් කරන ඡන්දේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ඡන්දේ. අපි කවුරුත් දන්නවා අපේ රට විශාල කඩාවැටීමක තිබෙනවා. ආර්ථික වශයෙන් ගත්තොත් පතුලටම ගිලුණු රටක්. අපරාධ පැත්තෙන් ගත්තොත් විශාල ලෙස අපරාධ වර්ධනය වූ රටක්. නීතියේ විධානයේ ආධිපත්‍ය කඩාවැටුණු රටක්. ගොවිජනයාගේ ජීවිත විශාල ලෙස පීඩාවට ලක් කරන රටක්. ධීවර ජනතාවගේ ජීවිත විශාල ලෙස පීඩාවට ලක් කරන රටක්. ව්‍යාපාරිකයන්ට තමගේ ව්‍යාපාර පිළිබඳ අවිනිශ්චිතතාවයක් හදපු රටක්. තරුණ තරුණියන්ට තමගේ අනාගතය පිළිබඳ අපේක්ෂා බංගත්වයට පත් කරපු රටක්. දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටපු රටක්. ලෝකෙ ඉස්සරහා අපකීර්තියට භාජනය කරන ලද රටක්. දැන් මොකද අපි කරන්න ඕන? දැන් මේ රටේ ජනතාවට තෝරා ගැනීම දෙකක් තියෙනවා. එකක් මේ පැරණි පාරේ, අසාර්ථක පාරේ මේ විදියටම ඉදිරියට යනවද? එහෙම නැත්නම් මේ පැරණි පාර, අසාර්ථක පාර වෙනස් කරලා අපේ රටත්, අපේ රටේ ජනතාවත් අලුත් දිශාවකට යොමු කරනවද? දැන් තීරණාත්මක මධ්‍යස්ථානයක අපේ රට තිබෙන්නේ. රටේ ජනතාවට තෝරාගත හැකි එළබෙන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අර පැරණි පාර පරණ ගමනම ඉදිරියට යනවද? එහෙම නැත්නම් අපේ රට අලුත් දිශාවකට යොමු කරනවද? අපි තමුන්නාසලා හම්බ වෙන්න ආවේ පැරණි පාරෙන් ගැලවෙන්න, පැරණි මාවතෙන් මිදෙන්න, අපේ රට අලුත් දිශාවකට ගෙන යන්න ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්න කියලා ඉල්ලන්න අපි තමුන්නාසලා හම්බ වෙන්න ආවා. දැන් අපි දන්නවා සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද, අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර හැමතැනම පිඹ පිඹ යනවා. අපේ හාමුදුරන් වහන්සේලා අපි අමරපුර මහණිකායේ නායක හාමුදුරන් වහන්සේලා හම්බුණා. ඒ වෙලාවේදී උන්වහන්සේලා පෙන්වා දෙනු ලැබුවා අපේ රටේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව, බෞද්ධාගම පිළිබඳව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නොසලකිල්ලක් ලක් කරනවා යැයි කියලා අනිත් අය කියනවා කියලා. මන්දක සමහර අය කියනවා අපි ආපුවම නුවර පෙරහැර නතර කරනවලු කියනවා. ඉතින් මතක තියාගන්න මේ රටේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සංරක්ෂණය කරලා අනාගතයට ආරක්ෂා කරලා දෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. මේ කියන්නේ කවුද? මේවා කියන්නේ නිදන් කඩපු අය, පුරාවස්තු කඩපු අය. හරිද? ඒගොල්ල තමයි කියන්නේ සංස්කෘතිය විනාශයක් ගැනද? මේ කියන්නේ සංස්කෘතික අරමුදල විනාශ කරපු අය. මතක තියාගන්න මේ රටේ පැරණි ශිෂ්ටාචාරය සංරක්ෂණය කරලා, ඒ ශිෂ්ටාචාරයෙන් අපි ලබාගෙන තියෙන ජයග්‍රහණ සුරක්ෂිත කරලා අනාගත පරම්පරාවට බාර දෙන, සංරක්ෂණය කරලා තියලා දෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. මේ රටේ සියලු සංස්කෘතීන්, සියලු ආගම් අදාළ ජනතාවගේ
ඒ අයිතින් සුරක්ෂිත කරලා ආගම් අදහන පුරවැසියන්ට තමන්ගේ ආගම නිදහසේ අදහන්න ඒ ආගම් පිළිබඳ භක්තියෙන් වැඩ කරන්නත් අවශ්‍ය වෙන පරිසරය නිර්මාණය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. හැබැයි මේ චෝදනා එල්ල කරන අය කවුද? මේ චෝදනා එල්ල කරන අය අපේ රටේ බුදු පිළිමි සැතපෙන බුදු පිළිමි නේද? බුදු පිළිමේ පපුව පළලා නිදන් හොයපු අය අපි දන්නවා කවුද කියන්නේ නේද? දුටුගැමුණු රජුරුවන්ගේ කඩුව හොයන්න මතකද? තැන තැන පන්සාල දේවාල කඩපු අය පොඩි කාලේ නේද ආසාවට ඇතුම් මරපු දල එකතු කරපු අය. එනිසා මේ රටේ ශිෂ්ටාචාරයක් මේ රටේ සංස්කෘතියටත් කරන්න පුළුවන් සියලුම විනාශයන් කරපු කණ්ඩායම් දෙකක් අපි ඉස්සරහා ඉන්නේ. කවුද? දෙකකුත් නෙමෙයි හොයන්නත් බෑ නේද? හරිද? ඉස්සර වගේ එක නේද? ඉස්සරනම් පැහැදිලි, දැන් පැහැදිලිත් නෑ. හරිද? හැබැයි අද පැහැදිලි එක ව්‍යාපාරයේ තියෙන්නේ ඒ ජාතික ජන බලවේගයේ ව්‍යාපාරය මේ රට වෙනස් කරන ව්‍යාපාරය. ඒ වගේම අපිට විශාල වගකීමක් පැවරෙනවා. අපි මේ ගන්නේ හොඳට දුවන රටක් නෙවෙයි. මේ ගන්නේ සියලු අතින් දියුණු රටක් නෙවෙයි. අපිට මේ ලැබෙන්නේ විශාල ලෙස කඩා වැටුණු රටක්, සියලු පැතිවලින් අසාර්ථක වුණු රටක්. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මේ බිඳ වැටී තිබෙන රට සියලු විපත්තියෙන් අවුලෙන් අවුලට පත් කළ තිබෙන රට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සහතික වශයෙන් මේ රට මේ තත්ත්වෙන් නිදහස් කරගන්නවා. ඒ වගකීම අපි බාරගන්න ලෑස්ති. අපිට කිසිවෙකුගෙන් පළිගැනීමේ උවමනාවක් නැහැ. එහා පැත්තේ ගෙදර එක්කෙනාගෙන් නේද? අපිට ඉඩන් නඩු නැහෙනේ. අපිට දීපල නඩු නැහෙනේ. එනිසා අපි උපරිම සාමකාමී දේශපාලන ව්‍යාපාරය. අපි මේ මැතිවරණ ව්‍යාපාරේ පුරාවටම ප්‍රජාතන්ත්‍රවාදය, සාමකාමීත්වය ආරක්ෂා කරන ව්‍යාපාරය නේද? අපි මේ මැතිවරණ ව්‍යාපාරේ පුරාවටම උපරි ලෙස මැතිවරණ නීතිවලට අනුගත වෙලා වැඩ කරන ව්‍යාපාරය. අපිට අවශ්‍යයි මොකද්ද? සාධාරණ මැතිවරණයක් ඕන, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ඕන. ජනතාවගේ ඇත්ත මතය සාධාරණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රකාශයට පත් කිරීමේ මැතිවරණයක් අපිට ඕන. ඇයි? ජනතාවගේ ඇත්ත මතය, ජනතාවගේ සාධාරණ මතය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන මතය. හැබැයි ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාර මොනවද? ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාර බඩු බෙදෙන, තමන්ට හිතවත් මාධ්‍ය උපයෝගී කරගෙන මඩ ගහන, අවලාද ගහන, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන මැතිවරණ ව්‍යාපාරයක් තිබෙනවා. අපේ මැතිවරණ ව්‍යාපාරය සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යාපාරය. සාමකාමීත්වය ප්‍රජාතන්ත්‍රවාදී අපිට අවශ්‍යයි. අපිට වඩාත් පහසු මොකද්ද? ජනතාව ගාවට ගිහිල්ලා අපේ පණිවිඩය කියන්න. අපිට කියන්න කතාවක් තියෙනවා. මේ රට වෙලා වෙච්චි දේ, මේ රට වෙලා තියෙන දේ, මේ රට වෙනස් කරන්නේ කොහොමද කියලා කියන්න කතාවක් තියෙනවා. ඒගොල්ලන්ට කියන්න කතාවක් තියෙනවද? තියෙනවද? ඔය කාටවත් ගිහිල්ලා කියන්න කතාවක් නැහැ. රනිල් වික්‍රමසිංහට ගිහිල්ලා කියන්න කතාවක් තියෙනවා නේද? එයා තරහෙන් ඉන්නේ කියලා. මන් දන්නේ නේද? මේ තරහෙන් ඉන්නේ මොනවද කතාවද? අද ජාතික ජන බලවේගයට විතරයි ජනතාව ගාවට ගිහිල්ලා කියන්න කතාවක් තියෙන්නේ. මේ රට වැටුණු විදිය, මේ රට වෙලා තියෙන විදිය, මේ රට ගොඩ ගන්න විදිය අපි හැම ගෙදරකටම ගිහිල්ලා මේ කතාව කියලා ජනතාව අවදි කරනවා, අවදි කරන්න පුළුවන්. එනිසා අපිට සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් ඕන. අපි සහතික වශයෙන් මතක තබා ගන්න, ජයග්‍රහණය කරන්න. ඒ ගැන සැකයක් තියාගන්න. හරිද? මේ තංගල නගරය හැමදාමත් අපිට ජයග්‍රහණය ගෙන දීපු තැනක්. මේ හම්බන්තොට හැමදාමත් අපිව ඉහලින් ඔසවා තබපු තැනක්. අද මේ තංගල්ල නගරයට එකතු වෙලා ඉන්න දසදහස් සංඛ්‍යාත ජනතාව කියනන් කවරක්වත් නෙවෙයි. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණය
නියත බව සහතික තමයි මේ ලබා දීලා තිබෙන්නේ. ජයග්‍රහණේ නියතයි. හැබැයි ජයග්‍රහණයෙන් පසුව අපි සාමකාමීත්වය රකින්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන. අපේ මැතිවරණ ඉතිහාසයේ මොකද තියෙන්නේ? 1977 ජයග්‍රහණයෙන් පසුව පොලිසියට නිවාඩු දුන්නා. අනිත් පාක්ෂිකයන්ගේ ගෙවල් වලට ගිනි තියන්න ඉඩ දුන්නා. පහර එල්ල කරන්න ඉඩ දුන්නා. පහර දෙන්න ඉඩ දුන්නා. ඒ වගේම සමහර මැතිවරණ ව්‍යාපාරවලින් පස්සේ ජයග්‍රහණය කරන පාක්ෂිකයන් අනෙක් පක්ෂවලට අයට ගිහිල්ලා පහර දෙන්න පටන් ගත්තා, ගෙවල් ගිනි තියන්න පටන් ගත්තා, විදි තියන්න පටන් ගත්තා. අපි මේ දේශපාලන සංස්කෘතියෙන් අපේ රට මුදව ගන්න ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලේ පිහිටවනවල යනු මේ රටේ කිසිදු වෙනත් පාක්ෂිකයකට නේද නියපොත්තකින්වත් සීරණ තරමේ වැඩක් නොකරන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපිට අනිත් පාක්ෂිකයන් එක්ක පලිගැනීමේ වුවමනාවක්, අනිත් පාක්ෂිකයන්ගේ වෛරයේ චේතනාවක් අපි ගාව නැහැ. හැබැයි අපිට සාධාරණ යුක්තියට ක්‍රීම් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒව කවුරුවත් පලිගැනීමේ සාර්ථකත්වය කරන්න එපා. ඒව කවුරුවත් නේද අනේක හිංසනයට පත් කිරීමේ සාර්ථකත්වය කරන්න එපා. පාස්කු පහරේ සිදු වී තිබෙනවා. තාමත් ඝාතකයන් නිදැල්ලේ ඉන්නවා. අපරාධකරුවන් කවුද කියලා දන්නේ නැහැ. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිසි පරීක්ෂණ කරලා අපරාධකරුවන් අධිකරණ හමුවට පමුණුවන තියෙන නීති පද්ධතිය තමයි. කාගෙන්වත් පලිගැනීමේ චේතනාව නෙවෙයි, සත්‍ය සහ යුක්තිය වෙනුවෙන්. අපේ රටේ ඉතිහාසයේ විසින් මෙලලියන ඝාතනයන් ගණනාවක් තියෙනවා. ලසන්ත වික්‍රමතුන්ගේ ඝාතනය, පෝද්දල ජයන්තගේ පැහැරගෙන යාම, කිත්නාරට පහර දීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම, එක්නෙලිකොට අතුරුදහන් කිරීම, මේ ආදී ඒවා අපි කිසිසේත්ම කාලේ වැලිතලාවේ වැහෙන්න දෙන්නේ නැහැ. සාහතික වශයෙන් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් නීති හමුවට පමුණුවමු. ඇයි අපි එහෙම සංස්කෘතියක් මේ රට ගෙනාවේ නැත්නම්? මහා ඝාතනයක් කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් කියලා විශ්වාසය සමාජය හැදුණොත්, සැලසුම් කරලා අපරාධ කරලා ජනාධිපති පුටුවෙත් වාඩි වෙන්න පුළුවන් කියලා සංස්කෘතියක් හැදුණොත්, ඒ රට කවදාවත් ස්ථාවර රටක් වෙන්නේ නැහැ. ඉනිස රටක් ඉස්සරහට යන්න නම් ජනතාව නීතියට යටත් වෙන්න ඕන, නීතියට බය වෙන්නත් ඕන. හැබැයි ඝාතනය කරලා අපරාධකරුවන් නිදැල්ලේ ඉන්න ඕන. එහෙම රටක කිසිවෙක් නීතියට බය වෙන්නේ නැහැ. එනිසා අපි හදන්නේ නීතියට යටත් වෙන රටක්. මගේ සිට අපි සියලු දෙනා පොදු නීතිය හමුවේ හැම දෙනාම සමානයි කියලා පෙන්නුම් කරන රටක්. දේශපාලන බලය නිසා නීතියෙන් බේරෙන රටක් නෙවෙයි. දේශපාලන බලය නිසා නේද අපරාධවලින් බේරෙන රටක් නෙවෙයි. හදන්නේ නීතිය කාටත් සමානයි කියන රටක්. එනිසා ඒ අපරාධ පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා නිසි පරිදි දඬුවම් ලබා දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කරනවා. පලිගැනීම නෙවෙයි. ඒ වගේම මහා පරිමාණ වංචා දූෂණ සිදු වී තිබෙනවා. මම හිතනවා ලංකාවේ 1994 ඉඳන් පෞගේ අවුරුදු 30ම ආණ්ඩු මාරු කරේ වංචාව නතර කරන්න, දූෂණය නතර කරන්න, වංචනිකට දඬුවම් දෙන්න, දූෂිතයන්ට දඬුවම් දෙන්න කියලා. එහෙම නෙවෙයිද? මට මතකයි 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වේදිකාවෙන් නැගලා කිව්වා, විජේපාල මෙන්ඩිස් රුපියල් 2.50 ගන්න පොල් අක්කර 75ක් ගත්තා කියලා පොල් ත්‍රිකෝණි. ඒ කිව්වා එයා ආපුහම මෙයාට දඬුවම් දෙනවා කියලා. හැබැයි කෙලවරුනේ කොතනින්ද? කෙලවරුනේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආණ්ඩුවේ ඇමති කෙනෙක් වුණා විජේපාල මෙන්ඩිස්. උන්නේ නේද? අපි බැලුවොත් එහෙමයි. මේ රටේ හැමදාම බලයට ආවේ මොකද්ද? වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා. ඔබට මතක ඇති 2015 අවුරුද්ද කිව්වා, මෛත්‍රීපාල සිරිසේන වේදිකාවෙන් නැගලා කිව්වා. ඔහු බලයට ආපු හැටි රාජපක්ෂලා මහා පරිමාණ දේපල හොරකම් කරලා තියෙනවා. ඔහු එයාපෝට් වහලා ඔවුන්ට දඬුවම් දෙනවා කිව්වා. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මෛත්‍රීපාල සිරිසේන හදිසියෙ රෑ අර මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්නා. ආවේ අල්ලන්න, ඉවරුනේ අගමැතිකම දීලා.
කොහෙද හොරු ඇල්ලුවේ? 2019 කිව්වා මහා බැංකුවේ මහා වංචාවක් වෙලා තිබෙනවා. මේ මහා බැංකුවේ මහා වංචනිකට දඬුවම් දෙන්න ඒගොල්ලන්ට බලය දෙන්න කිව්වා. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මහා බැංකුවේ මහා මංකොල්ලට සම්බන්ධ රනිල් වික්‍රමසිංහ හිරේ දාන්න එනවා කියලා කිව්වා. අන්තිමට රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නා. මොකද වෙලා තියෙන්නේ? එනවා කිව්වේ වංචනිකට දඬුවම් දෙන්න. එනවා කිව්වේ වංචාව නතර කරන්න. මේ රටේ ජනතාව අවුරුදු 30කට වඩා වැඩි කාලයක් පුල පුලා බලාගෙන ඉන්න මේ ප්‍රාර්ථනේ තියෙනවා. අපි කොහොමද හොරකම් කරන්නේ නැති රටක් හදන්න? අපි කොහොමද හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් හදන්න? අපි කොහොමද මහජනයාගේ දේපල හොරකම් කරපු ආණ්ඩුවකට දඬුවම් දෙන්නේ? කොහොමද මහජනයාගේ දේපල හොරකම් කරපු දේපල යලි පවර ගන්න කියලා කොච්චර කාලයක් කල්පනා කරාද? කොච්චර කාලකේ ප්‍රාර්ථනත් එක්ක ඡන්ද දුන්නද? ඒ ප්‍රාර්ථනේ ඉටු වුණේ නෑ. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්නම්. ඒ ප්‍රාර්ථනේ ඉටු කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගී ආණ්ඩුව. අපි මේ රටේ වංචාව නතර කරනවා, දූෂණය නතර කරනවා, වංචනිකට දඬුවම් දෙනවා, සොරාගත්තු දේපල පවර ගන්න වැඩසටහනක් හදනවා. හදන්න ඕන පලිගැනීම නෙවෙයි, පලිගැනීම නෙවෙයි මේ කරන්න ඕන. අපි කරන්න ඕන නැද්ද? කරන්න ඕන. ඒ වැඩේ අපි කරනවා. ඒ විතරක් නෙවෙයි, අපිට අවශ්‍යයි ලෝකයේත් එක්ක ඉස්සරහට දියුණු වෙච්ච රටක්. මේ රට මේ විදිහට යන්න බෑ. ලෝකෙන් අපකීර්තියට පත් වෙච්ච රටක් අපි හමුයි තිබෙන්නේ. එනිසා මේ රට දියුණු කරන්න ඕන. කොහොමද රට දියුණු වෙන්නේ? රට දියුණු වෙන්නේ කොහොමද? ධීවර කර්මාන්තේ දියුණු වෙලා, ධීවර මහ මුංගලට ගිහිල්ලා වැඩි මස්්‍ය ප්‍රමාණයක අස්වැන්නක් නෙලා ගන්නවා නම් අන්න රටේ ආදායම වැඩි වෙනවා. රට දියුණුවට ධීවර කර්මාන්තේ හේතු වෙනවා. අපේ රට වගේ අටගුණයක මහ මුංගලක් තියෙනවා. දැවැන්ත සාගරයක් අපිට හිමිව තිබෙනවා. හැබැයි අපි තාමත් මේ සාගරය ඉතා හොඳින් උපයෝගී කරගෙන සමත් වීදී නැහැ. අපි රට දියුණු කිරීම සඳහා උපයෝගී කරගන්න. එනිසා අපි සැලසුම් හදලා තිබෙනවා. ධීවර ජනතාව ඔවුන්ගේ ආර්ථික දියුණු වෙන්න ඕන, මස්ස අස්වැන්න වැඩි කරගන්න ඕන. වැඩි කරගත්තොත් රට දියුණු වෙනවා. මේගොල්ල කවදාවත් ඒව කරන්නේ නැහැ. අපි ධීවර කර්මාන්තේ දියුණු කරලා ඒක රටේ ආර්ථික දියුණු කිරීමේ පංගුවක් හැටියට අවශ්‍ය වෙන සැලසුම් හදලා තිබෙන්නේ රටේ ආර්ථික දියුණු කරන ධීවර කර්මාන්තේ. අනිත් පැත්තෙන් අපේ ව්‍යාපාරිකයා අලුත් කර්මාන්ත පටන් ගන්න ඕන, අලුත් ව්‍යාපාර පටන් ගන්න ඕන. එයාලකු ලාභයක් ලබනවා, එයාලකු ආදායමක් ලබනවා. ඒ ආදායමෙන් පංගුව ආණ්ඩුවට දෙන්න ඕන බදු හැටියට. එහෙම නැත්නම් කොහොමද ආණ්ඩුවට ආදායමක් එන්නේ? එනස කර්මාන්තකරුවල කර්මාන්ත විශාලස වර්ධනය වෙන්නේ නැත්නම්, ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර දියුණු වෙන්නේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නැහැ. රටක් දියුණු වෙන්න නම් සංචාර කර්මාන්තේ නෙලන ව්‍යාපාරිකයාගේ ආදායම කර්මාන්තේ දියුණු වෙන්න ඕන. රටක් දියුණු වෙන්න නම් අපනයන කර්මාන්තේ යෙදෙන ඒක තේ වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්, රබර් වෙන්න පුළුවන්, නේද? තවත් ඇඟලුම් කර්මාන්ත වෙන්න පුළුවන්. ඒ කර්මාන්ත දියුණු වෙන්නේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නැහැ. එනිසා අපේ සැලැස්ම තිබෙන්නේ කොහොමද අපනයනයේ යෙදෙන කර්මාන්ත කරුවට ආණ්ඩුව සහාය දෙන්නේ? අපි නීති හදලා දෙන්නම්, රේගු දෙපාර්තමේන්තුව සුද්ධ කරලා දෙන්නම්, ආණ්ඩුව කාර්යක්ෂම මැදිහත් වෙලා දෙන්නම්, ලෝකයේ තියෙන වෙළඳපොළෙන් පංගුවක් අපි හොයලා දෙන්නම්. රටේ ඉන්න ව්‍යාපාරික කර්මාන්ත කරුවා ලෑස්ති වෙන්න ඕන ලෝකෙන් වෙළඳපොළේ පංගුවක් හදාගන්න. ඒකට අවශ්‍ය වෙන සහාය ජාතික ජන බලවේගී ආණ්ඩුව දෙන්නම්. එතන මොකද වෙන්නේ? කර්මාන්ත වර්ධනය වෙනවා, ව්‍යාපාර වර්ධනය වෙනවා, ආදායම වැඩි වෙනවා, ආණ්ඩුවට භාණ්ඩාගාරයට ගාණක් එනවා. එහෙමයි ඉන්නේ. රට දියුණු වෙනවා, දරුවන්ට රස්ස ඇති වෙනවා. කුසිකර්මාන්ත තවදුරටත් මේ විදිහට තියාගෙන යන්න බෑ. කුසිකර්මාන්ත අපේ නවීකරණය කරන්න ඕනකම තිබෙනවා. ගොවියගේ ජීවිතේ කුඹුරයි හේනයි නේද? කටුක ජීවිතයයි. මෙහෙම ගොවියෙකුට ජීවිතයක් තිබිලා වැඩක් නැහැ. ගොවියගේ ජීවිතේ පහත නම් රටේ ආර්ථිකයත් පහතයි. ගොවියගේ ජීවිතේ අසතුටු නම් රටත් අසතුටුයි. මොකද කරන්න ඕන? අපි කුසිකර්මාන්තයේ අලුත් බීජ දීලා නව වගාසලස්ම කදලා වාරි මාර්ග පද්ධතිය දියුණු කරලා පොහොර කුසි යදුම් මෙතේවා සහනාධාරයකට දීලා මතක තබා ගන්න. ලෝකයේ හැම රටකම පොහොර වලට සහනාධාරයක් දෙනවා, කුසි යදුම් වලට සහනාධාරයක් දෙනවා. ඉන්දියාව වගේ රටවල් වල විදුලිය නොමිල දෙනවා ගොවි කුසිකර්මාන්තයට සහනාධාර. ඉත ගොවි ජනතාවට සහනාධාර ලබා දීලා ඒ කුසිකර්මාන්තේ දියුණු කරන්න ඕන. එතකොට තමයි රට දියුණු වෙන්නේ. එහෙම නැතුව රට දියුණු වෙන්නේ නැහැ. අපේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වෙන්න ඕන. දරුවන් නූගත්නම්, හොඳ අධ්‍යාපනයක් නැත්නම්, ලෝකේ නව දැනුම උකහාගෙන නැත්නම් රට දුප්පත් වෙනවා. අපිට අවශ්‍ය වෙන රට පොහොසත් කරන්න
රට පොහොසත් කරන්න නම් උගත් දරු පරම්පරාවක් ඕන, නැනවත් දරු පරම්පරාවක් ඕන. එහෙම නැතුව රට පොහොසත් කරන්න බෑ. එනිසා අපි සලස්මක් හදලා තිබෙනවා, අපේ අධ්‍යාපනය දියුණු කරන්න. අද ගත්තොත් හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාග ලියන්න කලින් ළමයි 30,000ක් ඉස්කෝලවලින් එළියට වැටෙනවා. අපි සලස්මක් හදලා තිනවා, එක දරුවෙක්වත් 10 විභාග ලියන්නේ නැතුව පාසලෙන් දොට්ට වැටෙන්නේ නැති වෙන්න ආර්ථික සලස්මක් වගේම අධ්‍යාපන සලස්මක් හදලා තිනවා. ඇයි ඒ දරුවෝ ඉස්කෝලේ යන්නේ නැත්තේ? ගෙදර ප්‍රශ්නයක්ද? ආර්ථික ප්‍රශ්නයක්ද? අම්මා තරහ වෙලා ගිල්ලද? ඒවා විසඳන්න ඕන. ආණ්ඩු හදන්නේ ඒවට. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ රැක බලා ගන්න ඕන ආබාධිත ප්‍රජාවක් ඉන්නවා. ඒ ප්‍රජාව අපි බලා ගන්න ඕන. ඔවුන්ට අනෙක් අයට වගේ ස්පේන් නැත්නම්, ඔවුන්ට කන් දෙක ඇහෙන්නේ නැත්නම්, ඔවුන්ට ශාරීරික ආබාධයන් තිබෙනවනම් ඒගොල්ලෝ පුරවැසියකට බලා ගන්න ඕනේ නැද්ද? අන්නේම අපි ආණ්ඩුවක් හදන්නේ. එනිසා අපි හදන්නේ මේ රට දියුණු කරන ආණ්ඩුවක්, ජනතාව සතුටින් තියෙන ආණ්ඩුවක්. මතක තියාගන්න. ඒගොල්ලෝ කරේ මොකද්ද? ඒගොල්ලෝ හැමදාම කරේ රට දුප්පත් කරා. පාලකයා පෝසත් වුණා. ජනතාව අසතුටින් හිටියා, පාලකයා සතුටින් හිටියා. හැබැයි අපි හදන්නේ පොහොසත් රටක් සතුටින් ඉන්න ජනතාවක්. ඔක තමයි ජාතික ජනබල වේගී සලස්ම. හරිද? මේ සලස්ම දියත් කිරීම සඳහා අපි විශාල වැඩ කොටසක් දැන් කරලා තිබෙනවා. මේකට අපි වැඩ පිළිවෙල ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ බලශක්ති ක්ෂේත්‍රයේ විදුලි බිල අපි අඩු කරන්නේ කොහොමද කියලා එකක් කියන්නම් ඔයගොල්ලන්ට. සාමාන්‍යයෙන් ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ඩීසල් ලීටරකින් හදන්න පුළුවන් යුනිට් 3යි. ඩීසල් ලීටරයක් 360යි නම් යුනිට් එකක් 120ක් වෙනවා. නැත්ත ලීටරෙන් හදන්න පුළුවන් යුනිට් 3යි. නැත්ත ලීටරයක් රුපියල් 210යි නම් යුනිට් එකක් රුපියල් 70ක් වෙනවා. හරිද? හැබැයි අපේ කැලණිතිස්ස කෙරවල පිටිය බලාගාර ඒ ඔක්කොම හදලා තියෙන්නේ දැනට එවදුවන ඩීසල් වලින් නැප්තා වලින්. හැබැයි ඒවා දිනු කරලා තියෙන්නේ කොහොමද? ඒක හරවන්න පුළුවන් LNG වලට, ස්වභාවික ගෑස් වලට. LNG වලට ඒක හැරෙව්වොත්, LNG වලට හැරෙව්වොත් ඒක යුනිට් එකක් හදන්න යන රුපියල් 30යි. හැබැයි දැන් අවුරුදු 15 මේ ව්‍යාපෘතිය කරන්න නැතුව ඉන්නවා. ඇයි? අවුරුදු 15 තමුන්වන්සල වැඩියෙන් ලයිට් බිල ගෙවන්නේ මොකක් නිසාද? එක වෙලාවක් මේකට ව්‍යාපෘතියක් ගෙනාවා මෛත්‍රීපාල සිරිසේන කොරියන් ආණ්ඩුවේ, කොරියාවේ. ඒ ආණ්ඩුවම රනිල් වික්‍රමසිංහ ව්‍යාපෘතියක් ගෙනාවා ජපානයේ. අගමැති ජනාධිපති රණ්ඩුනා මේ LNG කරන ව්‍යාපෘතිය කොරියාවට දෙනවද ජපානයට දෙනවද කියලා දෙන්න ඇති වෙනකන් රණ්ඩුවේ විහිටියා. හරිද? ආණ්ඩු ඉවර වුණා. එදා හැරෙව්වන රුපියල් 120 ඩීසල් ලීටරේ ඩීසල්ෙන් හදන විදුලිය රුපියල් 30ට බහිනවා. රුපියල් 70ෙන් හදන නැප්තවල විදුලි ඒකකේ රුපියල් 30ට බහිනවා. හැබැයි අවුරුදු 5ක් දෙන්න රණ්ඩු වෙවි හිටියා. ඇයි? අගමැති ගෙනාවේ ජපන් සමාගම, ජනාධිපති ගෙනාවේ කොරියන් සමාගම රණ්ඩු වෙවි හිටියා. ඉතින් ඩලාස් 11 පෙරම විදුලි බල ඇමති වුණා. ටෙන්ඩරයක් ඇඳෙව්වා. ටෙන්ඩරේ ඔන්න මෙන්න විවෘත කරන්න තිබ්බා. බැසිල් රාජපක්ෂ එක පෑන් පාරෙන් නතර කරා. නතර කරලා මධ්‍යම රෑ 12ට ගිවිසුමක් අස්සා. රෑ 12ට ගිවිසුමක් අස්සා කර ඇමරිකානු සමාගමක් එක නිව් ෆෝට්‍රස්. අන්තිමට මොකද වුනේ? නිව් ෆෝට්‍රස් ආවෙත් නෑ, බැසිල්ට ඉන්න විදියක් වුනෙත් නෑ. බැසිලුත් ගියා. මොකද මේ කොමිෂන් සල්ලි පග අවුරුදු 15 මේ රටේ පුරවැසියන් තමන්ගේ විදුලි බිලට ගෙවන්න ඕන නැති බිලක් ගෙවනවා. ගෙවන්න ඕන නැති බිලක්. නැප්තා වලින් හැදුවනම් රුපියල් 70යි. ඩීසල් වලින් හැදුවනම් රුපියල් 120යි. ඒ බලාගාර පද්ධතිය LNG වලට කන්වර්ට් කරා නම් හැරෙව්වනම් රුපියල් 30යි. මේ අවුරුදු 15කට ආසන්න කාලය මේ වැඩිපුර ලයිට් බිලක් ගෙවන්න මොකක් නිසාද? මේ පාලකයෝ හින්දා. මතක තබා ගන්න. මේමයි මේවා කරන්නේ. අපේ තෙල් වල ගත්තොත් අපි පිරිපහදු කරපු තෙල් ගෙනාවෙලා බොර තෙල් ගෙනලා පිරිපහදු කරු. පිරිපහදු තෙල් ගෙනාවට වඩා 17% තෙල් මිල අඩු කරන්න පුළුවන්. හැබැයි පිරිපහදුව කවද්ද? 1969. දැන් අවුරුදු 55ක් පැරණි පිරිපහදුවට. අවුරුදු 55ක් පැරණි. අද අපේ පිරිපහදුවෙන් ඩීසල් වලින් පිරිපහදු කරන්නේ
අවශ්‍යතාවෙන් සිට 30යි. පෙට්‍රල්වලින් පිරිපහදු කරන්නේ අවශ්‍යතාවෙන් සිට 17යි. හැබැයි වැඩිපුර ගේන මොනවද පිරිපහදු කරපු තෙල්? 1969 දී ඒ පිරිපහදු අපේ ඉල්ලුමට ඇති. අද මදි. දවුරුදු 55 මේ පිරිපහදු වැඩ පිරිපහදු වර්ධනය කරන බොරතල් ගණන පිරිපහදු කරන්න තිබුණා නම් අඩුම තරමේ තෙල් මිල 15%කින් අඩු කරන්න තිබ්බා. හැබැයි මේගොල්ලෝ ආණ්ඩු කරා. මේ අවුරුදු 55 මේගොල්ලෝ ආණ්ඩු කරා. හැබැයි කවදාවත් එතන මුල් ගලක් තියන්නේ. ඒක සලසුමක් හදන්නේ. එයි. තෙල් ගේනකොට ලාභයි ඒගොල්ලන්ට. තෙල් ගේනකොට කොමිෂන් එනවා. එන්නන් හැම නවකීම කෝටි ප්‍රකෝටි ගන්න ගහනවා ඒගොල්ලෝ. අද අපේ රටේ පුරවැසියන් මේ තෙල් වලට ගෙවන්නේ නොගිය යුතු බිලක්, නොගිය යුතු ගාණක්. අන්න අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. ඔබගේ තෙල් මිලත් ඔබගේ විදුලි බිලත් අඩු කරන සලස්මක් එක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අඩු කරන්න පුළුවන්. සහතික වශයෙන් අඩු කරන්න පුළුවන්. හැබැයි මේ ගෙවන්න ගෙවන්න ඕනේ නැති ගාණ. සලසුම් අනුව වැඩ කරන්නේ නැති නිසා මේ ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ. ඒගොල්ල හැම වෙලාවෙම බලන්නේ ඒගොල්ලන්ට ලැබෙන පගාවේ පංගුව. අපි ඒක වෙනස් කරන්න. ඒ වගේම අපි දන්නා අද අපේ රටේ පුරවැසියන්ට ඖෂධ මිලදී ගැනීම සඳහා විශාල මිලක් ගෙවන්න සිදු වී තිබෙනවා. ඖෂධ මිලදී ගැනීම සඳහා විශාල මිලක් ගෙවන්න සිදු වී තිබෙනවා. මේක පිටිපස්සේ තියෙන විශාල කොමිස්. ඒ විතරක් නෙවෙයි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙනල්ලා තිබෙනවා. ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලේ ඇස් වලට දාන බෙහෙතක් ගෙනාවා. ඇස් දෙක බාගෙට පේන්නතු ඉස්පිරිතාලට ගියොත් බෙහෙත දැම්මම හොඳටම පේන්නේ. එහෙමයි මේ පාලක මේව රටට කරේ. මතක තියාගන්න. දැන් මොකද වුනේ? අපි සලස්මක් හදලා තිනවා. ගුණාත්මක ඖෂධ අඩු මිලකට පුරවැසියන්ට ලබා දෙන්න පුළුවන් ඒ වැඩේ කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුව. අපි එන්නේ සතයක් පගා ගන්න සතයක් කොමිස් ගන්න නෙවෙයි. අපි එන්නේ පෞද්ගලික සතයක් හම්බ කරන්න නෙවෙයි. මේගොල්ලන් සාතිකයක් දෙන්න. මේ වේදිකාවේ ඉන්න කිසිවෙක් මේ වේදිකාවට ගොඩ වැදිලා තියෙන්නේ Tamanta කීයක් හරි හොයා ගන්න නෙවෙයි. අපිට පැවරීති වෙනවා මේ රටේ ජනතාවගේ සේවාව ශක්තිමත් කරලා ලබා දෙන්න. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුව පළවෙනි වතාවට අපි එහෙම ආණ්ඩුවක් හදමු. පළවෙනි වතාව අපිට ඖෂධ මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අද දරුවන්ගේ අමතර පාසල් පොතක් ගන්න ඕන, පැන්සලක් ගන්න ඕන, පෑනක් ගන්න ඕන, ආණ්ඩුව බද්දක් ගන්නවා. අමතර කිවිීම් පොතක් ගන්න ඕන, ආණ්ඩුව බද්දක් ගන්නවා. අද අපි ඔයගලන්ට සහතිකයක් දෙන්නම්. ජාතික ජන බලවේගයේ පළමු ආණ්ඩුවෙම අධ්‍යාපන පොත් උපකරණ සඳහා තියෙන බද්ද අයින් කරනවා. දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද? දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද? නෑ, ඉගෙන ගැනීම රටේ ආයෝජනය. හැබැයි මේගොල්ලෝ දරුවෙක් ඉගෙන ගන්න ගියත් බද්දක් ගන්නවා. අන්න අපි මේ බද්ද අයින් කරලා පාසල් අමතර කිවිීම් පොත් සහ උපකරණ සාධාරණ මිලකට දරුවන්ට ලබා දෙන වැඩපිළිවෙලක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අදින කරන්න පුළුවන්. ඒ වගේම ඖෂධ ලෙඩ පරීක්ෂණය සඳහා, රෝග පරීක්ෂණය සඳහා තියෙන වැඩබද්ද මුළුමනින්ම පළමු අයවැලියකින්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අයින් කරනවා. ආහාර මත ඒකට කවුරු හරි ලෙඩක් වුණොත් ආණ්ඩුවට බද්දක් ගෙවන්න ඕනද? මේක මාර වැඩක් නේ. කවුරු හරි ලෙඩක් වෙලා පරීක්ෂණ කරගන්න ගියොත් පරීක්ෂණ කලින් ආණ්ඩුව ගාණක් ගන්නවා. ඉතින් බලනකොට ලෙඩ වෙන එකත් ආණ්ඩුවට වාසි. හරිද? එහෙම ආණ්ඩුවේ තියෙන්නේ. බඩගිනි හැදිලා ආහාර වේලක් ගන්න ගියොත් ඒකටත් බද්දක් ගන්නවා. ඖෂධ, ආහාර, අධ්‍යාපන උපකරණ මුළුමනින්ම බද්දෙන් නිදහස් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කරනවා. එතර කපෙන් අහන බදු ආදායම් හොයාගන්න කොහොමද? හොයාගන්න පුළුවන්. අද බදු නොවන බදු නොගෙවන සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇලෝසියස් ඇතුළු අරක්කු සමාගම් කෝටි 600 ගණනක් බදු ගෙවන්න නැතුව ඉන්නවා. කෝටි 600 ගණනක් බදු ගෙවන්න නැතුව ඉන්නවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ නම් ඇලෝසියස් බද්ද නොගෙවා ඔයාට මාසයක්වත් නම් ඉඳ හම්බෙන්නේ නැහැ බද්ද ගෙවන්න. ඒ සෙල්ලම් පුළුවන් රනිල් වික්‍රමසිංහට ඔයාගේ යාළුවත් එක්ක පුළුවන් බදු ගෙවන්න ඕන. ද පැහැර හරපු බදු විශාල ප්‍රමාණයක් තියෙනවා. බදු රැළ රිංගපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි බදු ඉතාම සරල කරලා ඒ බදු එකතු කිරීම සඳහා සලස්ම හදනවා. ආණ්ඩුවට ආදායම එනවා. එතකොට අපිට ආහාරවලට, සෞඛ්‍යයට, අධ්‍යාපන උපකරණවලට බදු ගහන්න ඕනේ. හරිද? ලයිට් බිල් අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ කර්මාන්තවලට අපි ආයෝජ දිරි ගන්නවන්න ඕන.
අපේ පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍ර අපි වර්ධනය කරන්න ඕන. මෙහෙම කරොත් අවුරුදු 4ක් 5ක් අපි එකට නේද පොර බදලා මේ රට ගොඩනගනවා කියලා ස්ථිර අධිෂ්ඨානකින් ආවොත් අපිට රට ගොඩනගන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙන්නේ. මෙතරකල් තමුන් වහන්සේලා මේ රටේ ජනතාව ඡන්ද දීලා හැදුවේ රට වටන ඒගොල්ලෝ ගොඩ යන ආණ්ඩු. රට දුප්පත් වෙන පාලකයන් පොහොසත් වෙන ආණ්ඩු. එහෙම නෙවෙයිද? අපි පළවෙනි වතාවට ආණ්ඩුවක් හදමු. රට පොහොසත් වෙන ජනතාව සතුටින් ඉන්න ආණ්ඩුවක්. ජාතික ජන බලවේගය ආණ්ඩුව. එනිසා ඒ සඳහා මම හිතනවා මෙතන දසදහස් සංඛ්‍යාත ජනතාවක් එකතු වෙලා ඉන්නවා මෙතන. මෙතන අපි දන්නවා මීට පෙර වෙන පක්ෂවල ඡන්ද දීපු වෙන පක්ෂවලින් වැඩ කරපු විශාල ප්‍රමාණයක් ඇති. අපි ඒ හැම දිනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතන තමයි තැන ඔබ එකතු වෙන්න ඕන තැන. අපි කිසි කෙනෙක් එක ගමී පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික වෙන්න පුළුවන්, පැරණි එක්සත් ජාතික පාක්ෂික වෙන්න පුළුවන්, කලින් වෙන පක්ෂයත් එක්ක හිටියා වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම පැත්තකින් තියන්න. පැත්තකින් තියලා සියලු දෙනා එකතු වෙන්න. මේක ගොඩනැගීම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයගේ විතරක් වැඩක් නෙවෙයි. මේ වැඩේ කරන එක අපේ විතරක් වැඩක් නෙවෙයි. අපි ජනතාව ඔක්කොම එකතු වෙලා කරන්න ඕන. මීට කලින් මොන පක්ෂේ හිටියත්, මොන පක්ෂයට ඡන්ද දුන්නත්, මොන පක්ෂේ වෙනුවෙන් වැඩ කරත් අද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන හැම දෙනාම සමානයින් ලෙස අපි පිළිගෙන වැඩ කරමු. මාසයකට ආසන්න කාලයක් තියෙන්නේ. අපි පොරබදමු. ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි දැඩි ලෙස විශ්වාස කරනවා තංගල්ලේ මේ ඇරඹුම සහතික වශයෙන් සැප්තැම්බර් මාස 21 වෙනිදා ජයග්‍රහණය ගෙනත් දෙනවා. ඒ වෙනුවෙන් සිල දෙනා මැදිහත් වෙමු, පෙරටෙමු කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.